रोग विद्यालता එසේම ශ්‍රීපාදයේ වන්දනා කළ තවත් දෙදෙනෙකු මිය යාමත් සමග මෙම රෝගය පිළිබඳව කතා බහක් ඇති වූ නමුත් ඔවුන්ගේ මරණවලට හේතුවද ලිස්ටීරියා රෝග තත්ත්වය බවට මෙතෙක් තහවුරු වී නැහැ. ලිස්ටීරි මොනොසිටොජෙනසින් බැක්ටීරියාව නිසලෙස සකස් නොකරන ලද මාංශ නැවුම් කිරි පැස්ටරීකරණය නොකළ කිරි මගින් නිපදවන ලද අයිස්ක්‍රීම් යෝගට් මෙන් නිෂ්පාදන අනුභව කිරීමෙන් වැළඳෙනවා. මේ අවධානම් කණ්ඩායම් වන්නේ ගර්භණී කාන්තාවන් අවුරුදු 60ට පහට වැඩි පුද්ගලයින් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්. කෙසේ වෙතත් අවතුරටත් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන සිදු කරන අතර ක්ෂේත්‍ර මට්ටමේ ආහාර සම්පල හා ජල මූල ශ්‍ර ලබා ගැනීම ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ. මේ වැනිවුණු සම්පත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.